සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා අපි මූවි ලොන්ඩ් YouTube channel එකකින් ඉන්න අලුත්ම වීඩියෝ එක වෙතට. අද අපි අරගෙන આવી තියෙන්නේ 2023 වර්ෂයේ රිලීස් වුණ ස්පැනිෂ් සයිකොලොජිකල් හොරර් මූවි එකක් වෙන When Evil Lurks කියන මූවි එක. ඉතින් මූවි එක පටන් ගන්න කලින් ඔයාලා තාම අපි මූවි ලොන්ඩ් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි මූවි ලොන්ඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මූවි එක පටන් ගද්දිම අපිට පෙන්නනවා පෙඩ්ඩෝ සහ ජිමි කියන සහෝදරයෝ දෙන්නා එයාලගේ ෆාම් එකට වෙලා ඉද්දි මෙයාලට කැලෑව පැත්තෙන් වෙඩි තියෙන සද්ද කීපයක් ඇහෙනවා. මේ නිසා මෙයාලා ඊළඟ දවසේ උදේම එයාලගේ බල්ලොන්වත් එක්කගෙන යනවා කැලෑවට මේ දේ ගැන පරීක්ෂා කරන්න. මෙයාලට කැලෑවේ තිබිලා මිනිස්සෙක්ගේ දෙකට වෙන් කරපු ශරීරයක ඉනෙන් පහල කොටසක් හම්බ වෙනවා. ඒ වගේම මෙයාලට මේ මැරලා ඉන්න මිනිස්සගේ බෑග් එකේ තිබිලා අමුතු විදිය උපකරණ කීපයක් සහ මෙයා ජීවත් වෙන ප්‍රදේශයේ ලකුණු කරලා තියෙන මැප් එකක් හම්බ වෙනවා. මෙයාලා දකින මේ මැප් එකේ මේ පළාතේ ජීවත් වෙන මරියා එලෙන කියන ගෑනු කෙනාගේ ගෙදර තියෙන තැන මාක් කරලා තියෙනවා වගේම මේ පොතේ මරියා එලෙනාගේ ID එකේ කොපියකුත් තියෙනවා කියලා. මේ නිසා මෙයාලා දින මරියාගේ ගෙදරට ගිහින් මරියාගෙන් අහනවා ඊයේ දවසේ කවුරු හරි යාව හම්බ වෙන්න එන්න හිටියද කියලා. මෙතනදී පෙඩ්‍රෝ මරියාට කියනවා ඒ කවුරු වුණත් ඒ මිනිස්සයව කවුරු හරි අමානුෂික විදිහට මරලා තියෙනවා කියලා. මරියා කියන විදිහට එයාගේ ගෙදරට එන්න ඉඳලා තියෙන්නේ මරියාගේ වැඩිමහල් පුතා උරියල්ට ප්‍රතිකාර කරන කෙනෙක්. මේලා මරියා මෙයාලට පෙන්නනවා එයාගේ පුතා උරියල්ව. උරියල්ව දැකලා මෙයාලා දෙන්නම ගොඩක් පුදුම වෙනවා. මෙතනදී උරියල්ගේ සහෝදරයා මෙයාලට කියනවා ටික කාලයක ඉඳලා අඳුරු බලවේගයක් උරියල්ගේ ශරීරයට ඇතුල් වෙලා මේ විදිහට උරියල්ව ටිකෙන් ටික විකෘති කරනවා කියලා. ඉතින් මරියා කියන්නේ මේ ගැන අසල්වාසීන්ට කිව්වේ නැත්තේ මේ දේ දැනගත්තාම වටපිටාවේ මිනිස්සු යාලව මේ ප්‍රදේශයෙන් පන්නයි කියලා. පෙඩ්‍රෝ සහ ජිමි උරියල් ගැන කියන්න පොලිස් ස්ටේෂන් එකට යනවා. ඒත් මෙයාලා මේ දේ ගැන වගේම කැලෑ මැරලා හිටිය මිනිස්සයා ගැන කිව්වාම මෙතන ඉන්න පොලිස් ඔෆිසර්ස්ලා මේ දේ ගැන වැඩි ගණන් ගන්නේ නැහැ. මේකම් පෙඩ්‍රෝට ගොඩක් කේන්ති ගිහින් එක පොලිස් ඔෆිසර් කෙනෙක්ට පහර දෙන්න හදනවා. මෙතනදී පොලිස් ඔෆිසර් කෙනෙක් කියනවා මේ වගේ දේවල් නගරාධිපතිට වගේම පොලිස් ඔෆිසර්ස්ලාට අදාළ නැහැ කියලා. මේ සිදුවීමෙන් පස්සේ මෙයාලා යනවා මේ ප්‍රදේශයේ වැඩිනම් ප්‍රමාණයක් අයිති රුයිස් කියන මිනිහයව මුණ ගැහෙන්න. මෙයාලා රුයිස්ට උරියල් ගැන සහ කැලෑවේ තිබුණු බොඩි එක ගැන වගේම පොලිස් ස්ටේෂන් එකේ වුණ සිදුවීම ගැනත් කියනවා. රුයිස් කියන විදිහට එයාගේ ළඟ හිටපු බල්ලෝ හතර දෙනෙක්ම මේ ළඟදී අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මෙයා කියන්නේ ඒ වගේ අඳුරු බලවේග සත්තුන්ට වගේම රෝගවැල්නිලා ඉන්න අයටත් ගොඩක් බලපෑම් කරනවා කියලා. මේ දේවල් නිසා පෙඩ්‍රෝ රුයිස්ට කියනවා අඳුරු බලවේගය නිසා මේ ප්‍රදේශය විනාශ වෙලා යන්න කලින් මේ ප්‍රදේශය අතහැරලා දාලා යමු කියලා. ඒත් රුයිස් තමන්ගේ දීපල ගැන ගොඩක් හිතන කෙනෙක් නිසා මෙයා මේ දෙයට කැමති වෙන්නේ නැහැ. රෑ වෙලා රුයිස් ගන් එකක් අරගෙන යනවා මරියා ගෙදරට උරියල්ව මරලා මේ ප්‍රශ්නේ විසඳන්න. රුයිස් වෙඩි තියන්න හදද්දි මරියා කියනවා මේ වගේ කෙනෙක්ව මරලා දැම්මොත් මේ ශරීරයේ ඉන්න බලවේගය මෙතන ඉන්න කෙනෙක්ගේ ශරීරයට ඇතුල් වෙලා හැමෝම මරලා දායි කියලා. හැබැයි මේ එක්කම උරියල් අමාරුවෙන් කියනවා තමන්ව මරලා තමන්ගේ ශරීරය ඇතුළේ වැඩෙන යක්ෂයව විනාශ කරන්න කියලා. රුයිස් කලබලයෙන් ගෙදරින් පිට වුණ නිසා රුයිස්ගේ බිරිඳ ජිමේනා පෙඩ්‍රෝ සහ ජිමි බලාගෙන ඉන්නවා රුයිස් එනකන්. රුයිස් වාහනය නතර කරලා කියනවා උරියල්ව මේ ප්‍රදේශයෙන් පුළුවන් තරම් ඈතකට අරගෙන ගිහින් දාලෙමු කියලා. පෙඩ්‍රෝ සහ ජිමි මේ අදහසට වැඩිය කැමති වෙන්නේ නැහැ. මේ නිසා රුයිස් කියනවා තමන් මේ වැඩේ තනියෙන් හරි කරනවා කියලා. මේ නිසා පෙඩ්‍රෝ සහ ජිමි තීරණය කරනවා රුයිස්ට උදව් කරන්න. මෙයාලා මරියා ගෙදරට ගිහින් මරියාට කියනවා එයාලා උරියල්ව මේ ප්‍රදේශයෙන් අරගෙන යනවා කියලා. ඉතින් මෙයාලා ග්ලව්ස් දාගෙන උරියල්ව බෙඩ් ෂීට් එකකින් ඔතලා වාහනයට දාගන්නවා. මෙයාලට උරියල්ව කිලෝමීටර් 300ක් විතර ඈතට අරගෙන යන්න පුළුවන් වෙනවා. වාහනේ යන ගමන් රුයිස් පෙඩ්‍රෝට එයාලා කරන්නේ හරි දෙයක් කියලා තේරුම් කරන්න යද්දී නොසලකිලිමත් විදිහට පාරට පනින ළමයෙක්ව වාහනයට හැප්පෙන්න යනවා. රුයිස් ගොඩක් අමාරුවෙන් ළමයා බේරලා වාහනේ අරගෙන යනවා. තවත් ටික දුරක් ගිහින් මෙයාලා තීරණය කරනවා උරියල්ව මේ ප්‍රදේශයට දාලා යන්න. ඒත් වාහනයෙන් එළියට ගියාම තමයි මෙයාලා දකින්නේ ට්‍රක් එකේ පිටිපස්සේ උරියල් නැහැ කියලා. ඉතින් මෙයාලට තේරුම් යනවා උරියල් අර ළමයා හැප්පෙන්න ගිය වෙලාවේ වාහනයෙන් එළියට වැටෙන්නේ නැති කියලා. දැන් කිලෝමීටර් 300කටත් වඩා වැඩි කාපු නිසා මෙයාලා තීරණය කරනවා උරියල් ගැන හොයන්නේ නැතුව ගෙදර යන්න. ඊළඟ දවසේ උදේම ජිමේනා දකිනවා යාලා ගොවිපලේ ඉන්න එළුවෙක්ගේ ශරීරයට අඳුරු බලවේගය ඇවිත් කියලා. මේ නිසා රුයිස් අනිත් එළුවන්ව බය කරලා මෙතනින් පන්නලා අර බැටළුවාට වෙඩි තියන්න හදනවා. මේ වෙලාවේ ජිමේනා කියනවා අඳුරු බලවේගයක් ශරීරයෙන් ඉවත් කරන්න තුවක්කුව පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා. ඒත් රුයිස් මේ දේ අහන්නේ නැතුව අර එළුවට වෙඩි තියනවත් එක්කම ජිමේනා පොරවකින් පහර දීලා රුයිස්ව මරනවා. රුයිස් මැරුණාට පස්සේ ජිමේනා තමන්ගේ මූණට පොරවෙන් පහර දීලා සියදිවි හානි කරගන්න. හවසෙලා උරියල්ගේ සහෝදරයාවි පෙඩ්‍රෝ සහ ජිමීට කියනවා රුයිස් සහ ජිමේනා මැරලා කියලා. ඒ වගේම මෙයා කියනවා මරිය අතුරුදහන් වෙලා කියලා. මෙතනදී උරියල්ගේ සහෝදරයා මෙයාලගෙන් අහනවා තමන්ට තනියම ඉන්න බැරි නිසා එයාලා එක්ක නවතින්නද කියලා. මේ නිසා පෙඩ්‍රෝ මේ ළමයාට කියනවා අද දවසට විතර ෆාම් එකේ අස්වැව් ගාල් කරලා තියෙන තැන නවතින්න කියලා. මෙයාලා උරියල්ගේ සහෝදරයා ළඟ තිබුණු තුවක්කුව දැකලා ඒ තුවක්කුව ඉල්ල ගන්නවා. ෆාම් එකේ නවතින්න යන කලින් මේ ළමයා මෙයාලට කියනවා අඳුරු බලවේගයේ ඉන්න තැන්වල විදුලි බලයෙන් වැඩ කරන ලයිට් වගේ දේවල් පාවිච්චි කරන්න එපා කියලා. මෙයාලා ඊළඟට මේ ප්‍රදේශය අතරලා දාලා යන්න පිටත් වෙනවා. පෙඩ්‍රෝ යාගේ හිටපු බිරිඳ සබ්රිනා ගෙදරට යනවා. පෙඩ්‍රෝගේ පුතාලා දෙන්නවයි සබ්රිනවයි එක්කගෙන යන්න. ගෙදර ඇතුළට ගියාම පෙඩ්‍රෝ සබ්රිනාගේ හස්බන්ඩ් ලියනාඩෝට කියනවා සබ්රිනා සහ ළම
ළමයින්ට මෙහෙන් පිට වෙන්න ලෑස්ති වෙන්න කියලා කියන්න කියලා. මේ වෙලාවේ පෙඩ්‍රෝ ලියනාඩෝගෙන් අලුත් ඇඳුමක් කියලානවත් එක්කම පරණ ඇඳුම ගලවනවා විනාශ කරලා දාන්න. මොකද අඳුරු බලවේගයක් තිබුණු ප්‍රදේශයක තිබුණු කිසිම දෙයක් ළඟ තියාගෙන ඉන්න හොඳ නැහැ. මෙයා සබ්‍රීනාට වෙලා තියෙන දේ ගැන කියන අතරතුරේ අපිට පෙන්නනවා ලියනාඩෝගේ සුරතලා රොජ පෙඩ්‍රෝගේ ඇඳුම් වල ගෑවිලා තියෙන දේවල් ඉව කරන විදිහ. පෙඩ්‍රෝ අලුත් ඇඳුමක් ඇඳගෙන පරණ ඇඳුම් ගිනි තියලා සබ්‍රීනාට ළමයි එක්ක මෙහෙන් පිට වෙන්න සූදානම් වෙන්න කියනවා. මොකද මෙයා කියන විදිහට අඳුරු බලවේගයක් ඉන්න ප්‍රදේශය ටිකෙන් ටික විනාශ වෙලා යනවා. ඒත් මේ මොන දේ කිව්වත් සබ්‍රීනා හිතන්නේ පෙඩ්‍රෝ ඇවිත් තියෙන්නේ තමන් අපහසුතාවයට පත් කරන්න කියලා. මෙයා ලාගිව් කර කර ඉන්න අතරතුරේ සබ්‍රීනා සහ ලියනාඩෝගේ දුව විකීව රොජ කන්න පටන් ගන්නවා. මේ දේ දකින පෙඩ්‍රෝගේ බාලපුතා සැන්ටිනෝ අනිත් අයට මේ ගැන කියනවා. ලියනාඩෝ රොජ මොකද කරන්නේ කියලා බලද්දිම රොජ විකීවත් අරගෙන දුවනවා ගෙදරින් එළියට. ලියනාඩෝ සහ පෙඩ්‍රෝ රොජගේ පස්සෙන් යන්න ගියත් මෙයාලට රොජව අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. ආයෙත් කලබලෙන් ගෙදරට එන ලියනාඩෝ ගන් එකක් අරගෙන යන්න හදනවා එයාගේ දුව හොයන්න. මේ වෙලාවේ පෙඩ්‍රෝ මෙයාට කියනවා අඳුරු බලවේගයකට විරුද්ධව දුවක්කු පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා. ගන් එකකින් අඳුරු බලවේගයක් ඉන්නේ ශරීරයකට වෙඩි තිබ්බාම අඳුරු බලවේගය ශරීරයේ ළඟම තියෙන තවත් ශරීරයකට ඇතුල් වෙනවා. මෙන්න මේ නිසා තමයි පෙඩ්‍රෝ මෙහෙම කියන්නේ. පෙඩ්‍රෝට දකින්න හම්බ වෙනවා ලියනාඩෝ රොජව හොයාගෙන රොජයට වෙඩි තියෙන විදිහ. මේ නිසා මෙයා ආයෙත් ගෙදරට යද්දි දකිනවා රොජෝ හොඳටම තුවාල කරලා අරගෙන ගිය විකි කිසිම තුවාලයක් නැතුව සබ්‍රීනා ළඟට ඇවිත් ඉන්න විදිහ. මෙතනදි විකි සබ්‍රීනාට කියනවා එයාගේ තාත්තා ලියනාඩෝ ඇවිත් සබ්‍රීනාව මරනවා කියලා. මේ කලබල නිසා පෙඩ්‍රෝ යාගේ පුතාලා දෙන්න වෙන ජෛර් සහ සැන්ටිනෝව එකගෙන යන්න හදනවා. ඇත්තම ජෛර් කියන්නේ මානසික ආබාධයක් තියෙන ළමයෙක්. ඉතින් පෙඩ්‍රෝ ළමයි දෙන්නවත් එක්කගෙන සබ්‍රීනා කාරකින් යන්න හදද්දී ලියනාඩෝ වාහනේ වේගෙන් ඇවිත් සබ්‍රීනා ඉන්න පැත්තට ගිහින් සබ්‍රීනාව මරනවා. මේ දේ පෙඩ්‍රෝ වගේම ජෛරුත් දකිනවා. වාහනේ නැවතුණාට පස්සේ ලියනාඩෝට සිහිනවත් එක්කම මෙයා දකිනවා විකි ගොඩක් සතුටෙන් උඩ පැන පැන ඉන්න විදිහ. ඊළඟට පෙඩ්‍රෝ ජිමිසා යාගේ අම්මවත් එක්කගෙන මේ නගරයෙන් පිට වෙලා යන්න පටන් ගන්නවා. මේ ගමන අතරතුරේ ජිමියාගේ අම්මගෙන් අහනවා අඳුරු බලවේගයක් ශරීරයට ඇතුළු වුණ කෙනෙක්ව දැකලා තියෙනවද කියලා. ඒත් මෙයාලගේ අම්මා කියන්නේ එහෙම දේවල් ඇත්තටම නෑ කියලා. සැන්ටිනෝ යාගේ ආච්චිගෙන් අහනවා අඳුරු බලවේග ගැන. මෙයා කියන විදිහට අඳුරු බලවේග කියන්නේ මිනිසෙකගේ ශරීරයකට ඇතුල් වෙලා ඒ ශරීරය විකෘති කරලා ඒ ශරීරය යොදාගෙන මේ ලෝකයට ඉපදෙන්නෙන යක්ෂයෙක් වගේ දෙයකට කියලා. ඒ වගේම මෙයා සැන්ටිනෝට කියනවා ඒ වගේ අඳුරු බලවේගයක් හිටියොත් ඒ බලවේගය තමන්ගේ මනසට ඇතුල් වෙන්නේ නැති වෙන්න අනුගමනය කරන්න ඕන දේවල් හතක් ගැන. ඒ තමයි 1. විදුලි බලයෙන් වැඩ කරන ලයිට් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. 2. සත්තු ඉන්න තැන්වල ඉන්න එපා. 3. සත්තුන්ට අදාළ කිසිම දෙයක් ළඟ ඉන්න එපා. 4. සත්තුන්ට පහර දෙන්න එපා. 5. අඳුරු බලවේග වල නම් කියන්න එපා. 6. අඳුරු බලවේගින ශරීරවලට විරුද්ධව තුවක්කු පාවිච්චි කරන්න එපා. 7. මේ කිසිම නීතියක් අමතක කරන්න එපා කියලා. මේ වෙලාවේ පෙඩ්‍රෝගේ අම්මගේ ෆෝන් එකට සබ්‍රීනාගේ ෆෝන් එකෙන් කෝල් එකක් එනවා. පෙඩ්‍රෝ වාහනයෙන් එළියට ගිහින් කතා කරාම සබ්‍රීනා කියනවා එයා පෙඩ්‍රෝ ඉන්න තැන දන්නවා. ඒ නිසා එයා ළමයින් අරගන්න එනවා කියලා. ඉතින් පෙඩ්‍රෝ තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා සබ්‍රීනා මැරුණු විදිහ. මේ නිසා මේ ෆෝන් එකෙන් කතා කරන්නේ අඳුරු බලවේගය කියලා තේරුම් ගන්න පෙඩ්‍රෝ ෆෝන් එක විනාශ කරලා දානවා. මෙයා මෙතනදි ගොඩක් දුකෙන් ජිමීට කියනවා සබ්‍රීනාට උණු දෙය ගැන වගේම කෝල් කරේ සබ්‍රීනාගේ ඇඟේ ඉන්න අඳුරු බලවේගය කියලා. ජිමී පෙඩ්‍රෝ සහ පවුලේ කට්ටියව එක්කගෙන යනවා මීටා කියලා ගෑනු කෙනෙක්ගේ ගෙදරට. මීටා පෙඩ්‍රෝට කියනවා එයාගේ ගෙදර ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මේ අයට නවතින්න කාමරයක් දෙන්න පුළුවන් කියලා. හැබැයි පෙඩ්‍රෝ මීටාගේ ගෙදර නවතින්නේ නැතුව නගරයට යන්න තීරණය කරලා තියෙන්නේ. ඒ ජිමී පෙඩ්‍රෝ කැමති කරගන්නවා මීටාගේ ගෙදර නවතින්න. මීටා ජිමීට කියනවා ජෛර්ගේ මනසට අඳුරු බලවේගය ඇතුල් වෙලා තියෙනවා කියලා. මොකද මීටා අවුරුදු ගානකට කලින් අඳුරු බලවේගයක් හිටිය ශරීරයක් දැකලා තියෙනවා. ඒ ජිමී කියන්නේ ජෛර් මානසික ආබාධයක් තියෙන ළමෙක් කියලා. ජෛර් වාහනයෙන් එළියට එන්න කැමති නැති නිසා පෙඩ්‍රෝ ජෛර් එක්ක වාහනේ නිදාගන්න නවතිනවා. ගොඩක් රැ වෙලා පෙඩ්‍රෝගේ අම්මා නිින්දෙන් ඇහැරනාම දකිනවා සබ්‍රීනා ඇවිත් සැන්ටිනෝ වඩාගෙන ඉන්න විදිහ. ටික වෙලාවකින් තමයි මෙයා දකින්නේ සබ්‍රීනාගේ මූණ එක කොටස හොඳටම තුවාල වෙලා තියෙන විදිහ. මෙයා පාර තට්ටුවට ගිහින් පෙඩ්‍රෝ සහ ජිමීට කතා කරලා මේ ගැන කියනවා. මේ නිසා පෙඩ්‍රෝ උඩ තට්ටුවට ගියාම දකිනවා සබ්‍රීනා සැන්ටිනෝ වඩාගෙන ඉන්න විදිහ. මෙතනදි සබ්‍රීනා තමන් ආවේ ළමයින් අරගෙන යන්න කියලා සැන්ටිනෝවත් අරගෙන ජනේලෙන් එළියට පනිනවා. මෙයාල එළියට ගිහින් බැලුවත් සබ්‍රීනා පේන්නේ නැහැ. පෙඩ්‍රෝ දකිනවා ජෛර් නම් තවම වාහනේ ඉන්නවා කියලා. මේක මීටා ජිමීට කියනවා ජෛර්ගේ ශරීරයට යක්ෂය ඇතුල් වෙලා කියලා. ජිමී මේ දේ විශ්වාස කරන්නේ නැති නිසා මීටා ජිමීට පෙන්නනවා ජෛර්ගේ ශරීරයේ යක්ෂය ඉන්න නිසා ජෛර්ගේ අත් ඇඹරිලා තියෙන විදිහ. මීටා කියන විදිහට අඳුරු ආත්මවලට මානසික ආබාධ තියෙන ළමයින්ගේ මනස තේරුම් ගන්න වැඩි කාලයක් ගත වෙන නිසා තමයි ජෛර් තවම එක තැන ඉන්නේ. පෙඩ්‍රෝ සැන්ටිනෝ හොයන්න යන හදද්දී මීටා පෙඩ්‍රෝට නවතින්න කියනවා. මීටා කියන්නේ මිනිස්සු තමන්ට නැති වෙයි කියලා බය වෙන අය පස්සෙන් තමයි යක්ෂයා මේ විදිහට එන්නේ කියලා. මීටා කියන විදිහට මේ ප්‍රශ්නේ විසඳන්න නම් අඳුරු බලවේගයෙන් මේ ලෝකයට ඉපදෙන්න යොදා ගන්න හදන ශරීරය, ඒ කියන්නේ උරියල්ව හොයාගෙන යක්ෂයා ඉපදෙන්න යන එක නවත්තන්න ඕනේ කියලා. මීටා සහ
ජිමි දකින්නවා ටවුන් එකේ එක ලයිට් එලියක්වත් නැහැ කියලා. මේට කියන්නේ මිනිස්සු අඳුරු බලවේගය නිසා විදුලි බලයෙන් වැඩ කරන ලයිට් ඔක්කොම ඕෆ් කරන්න ඇති කියලා. ඉතින් මිරට උරියල් ගෙන් අඳුරු බලවේගය අයින් කරන්න ඕන උපකරණයක් අරගෙන පෙඩ්‍රෝ එක පිටත් වෙනවා උරියල් හොයන්න. මේකම ජිමි යනවා සබ්රිනා සහ සැන්ටිනෝ හොයන්න. මේ ගමන අතරතුරේ මිරට පෙඩ්‍රෝට කියනවා මිරට සහ මිරටගේ හස්බන්ඩ් පල්ලියක් හදලා අඳුරු ආත්ම අයින් කරනවා කියලා මිනිසුන් රවට්ටලා තියෙනවා. ඒත් එක දවසක් යාළගේ පල්ලියට මිනිසු කට්ටියක් ඇත්තටම අඳුරු බලවේගයක් ඇතුළුන ශරීරය අරගෙන ඇවිත් තියෙනවා වගේම පල්ලිය ඇතුලේදී අඳුරු බලවේගය ඇතුල් වෙලා ඉන්න මිනිසයා වමනය කරලා තියෙනවා. මෙයා කියන විදිහට මේ මිනිසයා කටින් එළියට දාලා තියෙන්නේ ඊට කලින් දවසේ මිනිසයා ආහාරයට අරගෙන තියෙන ඒ මිනිසයාගේ පවුලයාගේම කොටස් කියලා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ කෝබ්‍රා කියලා හඳුන්වන පූජකයෝ කණ්ඩායමක් මෙයාලට ඇත්තටම යක්ෂයව අයින් කරන්න කොහොමද කියලා දීලා තියෙනවා. මේ සිදුවීමෙන් ටික දවසකට පස්සේ මීටාගේ හස්බන්ඩ් අතුරුදහන් වෙලා තියෙනවා. මෙන්න මේ සිද්ධියෙන් පස්සේ තමයි මීටා නගරෙන් පිට වෙලා තනියම ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ අතර ජිමි වාහනේ ලයිට් ඔෆ් කරගෙන සබ්රිනාව හොයාගෙන යද්දි මෙයා දකිනවා සබ්රිනා සැන්ටිනෝ මරලා සැන්ටිනෝගේ මොළයේ කොටස් ආහාරයට ගන්න ගමන් පාරේ යන විදිහ. මේ දේ දැකලා ගොඩක් කේන්ති ගිය ජිමි වේගෙන් ගිහින් වාහනේ සබ්රිනාගේ ඇඟේ වදින්න අරගෙන යනවා. වාහනේ සබ්රිනාවත් තල්ලු කරගෙන ගිහින් ගහක වදින නිසා සබ්රිනාට හෙලවෙන්නවත් බැරි වෙන්න ගොඩක් තුවාල වෙනවා. පෙඩ්‍රෝ සහ මීටා උරියල්ව වාහනේ වැටුණු තැනට ආවා. මීටා දකිනවා මේ ප්‍රදේශයේ තියෙන ස්කූල් එකක බෝඩ් එකක්. ඉතින් මෙයා පෙඩ්‍රෝට කියනවා අඳුරු බලවේග ළමයින්ට කැමති වගේම ළමයිනුත් අඳුරු බලවේග වලට කැමති. ඒ නිසා උරියල් අනිවාර්යයෙන්ම ස්කූල් එකේ ඇති කියලා. මේ නිසා මෙයාල ස්කූල් එකට යන්න පිටත් වෙනවා. මේ අතර මීටා ගෙදර ඉන්න පෙඩ්‍රෝගේ අම්මා දකිනවා ජෛර් සාමාන්‍ය ළමෙක් වගේ ඇවිදින විදිහ. ඒ වගේම ජෛර් සාමාන්‍ය ළමෙක් වගේ කතා කරලා කියනවා එයාට ගොඩක් බඩගිනි කියලා. මේ දේ දැකලා පෙඩ්‍රෝගේ අම්මා ගොඩක් බය වෙනවා. ස්කූල් එකට ගියාම මෙයාල දකිනවා ළමයි කිහිප දෙනෙක් පන්ති කාමරයක ඉඳගෙන ඉන්න විදිහ. මීටා මේ ළමයි ඉන්න තැනට ගියාම මෙයාට තේරුම් යනවා මේ ළමයි හැමෝගේම මනසවල් පාලනය කරන්නේ අඳුරු බලවේගය කියලා. ඉතින් මෙයා එළියට ඇවිත් පෙඩ්‍රෝට කියනවා මේ වගේ අඳුරු බලවේගයක් කවදාවත් දැකලා නැහැ. මේ වගේ දෙයකට විරුද්ධව වැඩ කරන්න තමන්ට පුළුවන් වේද කියලා විශ්වාසයක් නැහැ කියලා. මේකම ස්කූල් එකට එන පිරිමි ළමයෙක්ව දකින පෙඩ්‍රෝ මේ ළමයාගෙන් අහනවා තුවාල වුණ කෙනෙක් හරි ලෙඩක් හැදුණු මිනිහෙක්ව හරි දැක්කද කියලා. ඒත් මේ ළමයා මුකුත් කියන්නේ නැතුව ස්කූල් එක ඇතුළට යනවා. ආයි ටික වෙලාවකින් එළියට ඇවිත් මේ ළමයා කියනවා ස්කූල් එකේ ගුරුවරුන්ට නවතින්න තියෙන තැන උරියල් ඉන්නවා කියලා. ඉතින් මේ නිසා පෙඩ්‍රෝට ළමයා කිව්ව තැනට යන ලෑස්ති වෙද්දී මීටා කියනවා මේක උගුලක් වෙන්න පුළුවන් කියලා. මේක මෙතනට ස්කූල් එක ඇතුළේ හිටපු ගෑනු ළමයෙක් ඇවිත් මෙයාලට කියනවා අර පිරිමි ළමයා කිව්ව දේවල් බොරු. උරියල් ඉන්නේ තමන්ගේ ගෙදර. එයාගේ තාත්තා උරියල්ට ප්‍රතිකාර කරන්න ගෙදර අරගෙන ගියා කියලා. ළමයින්ට ඕනේ මෙයාලව ස්කූල් එකෙන් ඈතට යවන්න කියලා තේරුම් යන මීටා පෙඩ්‍රෝට කියනවා අනිවාර්යයෙන්ම උරියල් ඉන්නේ ස්කූල් එක ඇතුළේ කියලා. ස්කූල් එකේ ස්ටේජ් එක යට තිබිලා මෙයාලට හොයාගන්න හම්බ වෙනවා වැඩිහිටි මිනිස්සුන්ගේ ශරීර ගොඩාක්. පෙඩ්‍රෝ කියන්නේ අනිවාර්යයෙන් මේ ප්‍රදේශයේ ඉන්න වැඩිහිටියන්ව මරලා මෙතනට අරගෙන ඇවිත් තියෙන්නේ ස්කූල් එකේ ඉන්න ළමයි කියලා. හැබැයි මීටා නම් කියන්නේ ඒ අය තවදුරටත් ළමයි නෙවෙයි කියලා. මීටා කියන්නේ මේ ශරීර වලට යටින් අනිවාර්යයෙන්ම උරියල් ඉන්නව ඇති. ඒ නිසා මීටාගේ උපකරණ ටික මෙතනට අරගෙන ඇවිත් උරියල් එළියට ගන්න කියලා. ඉතින් මීටායාගේ උපකරණ ටික ලෑස්ති කරන අතරේ පෙඩ්‍රෝ ස්ටේජ් එක ගලවන්න පටන් ගන්නවා. පෙඩ්‍රෝට හොයාගන්න හම්බ වෙනවා ශරීර වලට යට වෙලා ඉන්න උරියල්ව. මීටා කියන විදිහට එයාට උරියල්ගේ බෙල්ල පිටිපස කොටසට එයා අරගෙන ආව මැෂින් එක සම්බන්ධ කරලා යක්ෂයා ඉපදෙන එක නවත්තන්න පුළුවන්. උරියල් එළියට ගන්න උත්සාහ කරත් උරියල් ගොඩක් බර නිසා පෙඩ්‍රෝට උරියල් එළියට අරගන්න බැහැ. මේ වෙලාවේ මෙතන ඉන්න ගෑනු ළමෙක් කියනවා හෝල් එකේ යහ පැත්තේ තියෙන කාමරයේ පොරවක් තියෙනවා. ඒ පොරවෙන් ස්ටේජ් එකේ තවත් ලෑලි ඉක්මනට ගලවන්න පුළුවන් වෙයි කියලා. ඒත් මීටාට මේ ළමයා කියන දේ ගැන සැක හිතිලා මෙයා පෙඩ්‍රෝට කියනවා මේ ළමයා කියන්නේ බොරු කියලා. ඔයාලට මතක ඇති පෙඩ්‍රෝ ළමයින්ව Tamanට නැති වෙයි කියලා බය වුණ නිසා යක්ෂයා ළමයින්ව අරගෙන යන්න ආවා. අන්න ඒ වගේ දැන් පෙඩ්‍රෝ ගොඩක් බයෙන් ඉන්නේ යක්ෂයා ඉපදෙන්න කලින් ස්ටේජ් එක ගලවන්න බැරි වෙයි කියලා. මෙන්න මේ නිසා තමයි අඳුරු බලවේගයේ ළමයාගේ මාර්ගයෙන් පොරවක් ගැන කියන්නේ. ඒත් පෙඩ්‍රෝ වැඩිය කල්පනා කරන්නේ නැතුව මෝඩෙක් වගේ පොරෝ හොයන්න ගියාම ළමයි ටික පෙඩ්‍රෝවේ කාමරේ හිර කරලා මීටාගේ උපකරණ විනාශ කරලා මීටාට මිටියකින් පහර දීලා මීටාව මරනවා. ගොඩක් කේන්තින් ඉන්න පෙඩ්‍රෝ ටික වෙලාවක් උත්සාහ කරලා වහලා තිබුණු දොර අරගෙන එළියට ඇවිත් උරියල්ට මීටාගේ කැඩුණු උපකරණයකින් පහර දීලා උරියල්ව මරනවා. ඒත් මේ වෙනකොට පරක්කු වැඩි. උරියල්ගේ ශරීරය ඇතුලේ ටිකෙන් ටික වැඩුණු යක්ෂයා උරියල්ගේ ශරීරයෙන් එළියට එනවා. Tamanට තිබුණු හැම බලාපොරොත්තුවම නැති වෙලා ගිය පෙඩ්‍රෝ දකින යක්ෂයා පෙඩ්‍රෝට දෙන දඬුවමක් විදියට පෙඩ්‍රෝට ජීවත් වෙන්න ඉඩ දෙනවා. මේකම යක්ෂයා අනිත් ළමයි ටිකත් එක්ක ඉරපායන පැත්තට යන්න පටන් ගන්නවා. ආයිත් මීටාගේ ගෙදරට ගියාම ජිමි පෙඩ්‍රෝට කියනවා සබ්රිනා සැන්ටිනෝට කරලා තිබ්බ දේ වගේම එයාලගේ අම්මා අතුරුදහන් වෙලා කියලා. මේ නිසා මෙයාලා ජෛරුවත් අරගෙන ආයිත් එයාලගේ ගොවිපලට යනවා. ජිමි ෆාම් එකේ නැවතිලා ඉන්න උරියල්ගේ සහෝදරයා මුණ ගැහෙන්න ගියාම මේ ළමයා කියනවා අඳුරු බලවේගයේ උරියල්ව හොඳ කරන්න ආව මිනිසයව මරන්න කිව්වා. ඒ නිසා Taman මේ මිනිසයව මරලා ඉනේ උඩ කොටස ආහාරයට ගත්තා. ඒ වගේම Tamanගේ අම්මාවත් මරලා ආහාරයට ගත්තා. ජිමි සහ පෙඩ්‍රෝගේ අතුරුදහන් වුණ අම්මට
ඒදේම වෙලා තියෙන්නේ කියලා. මේ අතර පෙඩ්‍රෝ දකිනවා අයිස්ක්‍රීම් එකක් කන ගමන් හිටිය ජයර් හැඳ කටේ තියාගෙන කහින විදිහ. මේ නිසා පෙඩ්‍රෝ ජයර්ගේ කටේ තියෙන හැඳ එළියට ගන්නවත් එක්කම ජයර්ගේ කට ඇතුලෙන් එයා කාලා තියෙන දේවල් එළියට එන්න පටන් ගන්නවා. මෙතනදී පෙඩ්‍රෝ දකිනවා පෙඩ්‍රෝගේ අම්මයි කොණ්ඩේ සහ මාලේ ජයර්ගේ කට ඇතුලෙන් එළියට එන විදිහ. ඒ කියන්නේ සබ්‍රිනා මරණ වේලාව ඉදන්ම අඳුරු බලවේගේ ජයර්ගේ මනස පාලනය කරලා තියෙනවා වගේම මානසික ආබාධය තියෙන ජයර් විදිහට රඟපාලා තියෙනවා. තමන්ගේ සහෝදරයා රෙන්න හැමදේම නැති වුණ නිසා පෙඩ්‍රෝ එළියට ඇවි ගොඩක් හයියෙන් කෑ ගහනවා. මෙතනින් මේ වෙනස්ම විදිහ හොරර් මූවී එක අවසන් වෙනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ මූවී එක ගැන? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. නොදන්න අයටත් දැනගන්න ෂෙයා කරන්න. මේ වගේ මූවීස් TV series reviews ඉස්සරහට බලන්න කැමති නම් අපේ Movie Laundry YouTube channel එක subscribe කරන්න. එහෙනම් අපි මේ වගේ තවත් වෙනස්ම විදිහ මූවී එකකින් හම්බ වෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්.